ඊයේ දිනේදී මෙරටින් COVID-19 ආසාදිත පුද්ගලයන් 650 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් සියලු දෙනාම දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 242ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 126ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 240 දෙනා දිවයිනි සසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙවැනි විට සටහන් වන්නේ 35387ක් ලෙසයි. ඉන්පුට් කලින් 26353 දිනක මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදින වීම හේතුවෙන් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 8874 දිනකෝ පමණයි. COVID-19 වෛරසය ආසාදින වීම හේතුවෙන් මෙරට සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 160ක්. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස්ගතව රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 138 දිනක අදාළියම EK648 දරන ගුවන් යානෙන් දිවයිනට පැමිණියා. මෙම ගුවන් මගින් සියලු දෙනාම PCR පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කළ බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මෙතර එළඹෙන සතියන්තයේදී මෙන්ම උත්සව සමයේදීද නිරෝධායන නියෝගවලට අනුගත වෙමින් ජනතාව කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. හෙට සතියන්තය විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා මේ සතියන්තයත් හැකිතරම් සංචරණයේ සීමා කරමින් ගත කරන්න කියලා ජනතාවගෙන්. මේ සතියන්තය ගත කිරීමේදීත් ඉදිරි සතිය ගත කිරීමේදීත් සෑම විටම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන්න. අපි බස්නාහිරින් පළාතෙන් පිටත් යන වාහන වල ඉන්න මගීන් පරීක්ෂා කිරීම සඳහා ස්ථාන හතරක ශ්‍රී ලංකා පොලිසිය හා සමග ඒකාබද්ධව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක අහඹුලෙස කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා. මිගමු පාරෙත්, ඒ වගේම නුවර පාරෙත්, තපුර පාරෙත්, ඒ වගේම ගාලු පාරෙත් අපි බස්නාහිර පළාතෙන් එළියට යන ස්ථාන හතරක අපි මේ සඳහා සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. අද සිකුරාද දවස අදින් පස්සේ මීළඟට එළබෙන සතිය අපේ රටේ COVID-19 ආසාදනය කොයි අතට හැරෙයිද කියන එක පිළිබඳව ඉතාමත්ම තීරණාත්මක වෙනවා. මේ COVID-19 වසංගතය අපේ රට තුළ පවතින අවස්ථාවක ඒ විදියට අපි සැනකෙළි සාද විනෝද ගමන් නිවාඩුව සහ සාපු සවාරි වල යෙදීම COVID-19 රෝගය අපේ රට තුළ කොයි පැත්තටද හැරෙයිද කියන එක මත විශාල වශයෙන් බලපානවා. අපි මේ සතිය තුළ හැසිරෙන්නේ කොයි ආකාරයකද කියන එක මත ඉදිරියට මේ රෝගය අපිට පාලනය කරන්න පුළුවන් වේද, කොයිතරම් දුරට පාලනය වේද, නැත්නම් මේ ව්‍යාප්ත වේද, තවත් වැඩි වේද කියන එක තීරණය වේවි. මේ අවස්ථාවේදී කොළඹ නගර සභා සීමාව තුළ ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් විශාල පිරිසක් දිස්ත්‍රික්කයෙන් පිටට යෑම අපි බලාපොරොත්තු වෙන නිසා ඒ පොදු ප්‍රවාහන සේවාවල ඒ විදියට ගමන් කරන අය අතර යම්කිසි විදියකින් COVID-19 ආසාදිතයින් ඉන්නවාද කියලා හඳුනා ගැනීම සඳහා කඩිනම් ප්‍රතිදේහ පරීක්ෂාව සිදු කිරීමට මේ අවස්ථාවේදී අපි සැලසුම් කරලා තියෙනවා. ඒ අද දවසේ සිට ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මක වේවි. ජනතාවට කොරෝනා ඉන්නත් ලබා දීමේ වැඩසටහන ලැබෙන මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඉන්දිය සෞඛ්‍ය අංශය පවසනවා. ඒ සඳහා කඩිනම් භාවිතයට කොරෝනා ඉන්නත් කිහිපයක් අනුමත කිරීමට ඉන්දිය සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරනු ඇත. සමාගම් දෙකක් ඒ සඳහා දැනටමත් ඉල්ලුම් කර ඇති බවත් තවත් සමාගම් හයක් ඊට අදාළ සායනික පරීක්ෂණ සිදු කරන බවත් සඳහන්. ලබන ජනවාරි මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂිත එන්නත් කරන වැඩසටහන මගින් අගෝස්තු මාසයේ සිට මේ වන තෙක් මිලියන 300ක් ජනතාවට කොරෝනා ඉන්නත් ලබා දීමට ඉන්දියාව සැලසුම් කර තිබෙනවා. එරට කොරෝනා සද්දිතින් සංඛ්‍යාව මෙවැනි විට කෝටියකට ආසන්න වී ඇති අතර කොරෝනා මරණ සංඛ්‍යාව 144,000කට අධිකයි. මෙතර තම රටවැසියන්ට පමණක් නොව අසල්වැසි පැසිෆික් දූපත් සියල්ලේම ජනතාවට ප්‍රමාණවත් කොවිඩ් එන්නත් මිලදී ගන්නා බව නවසීලන්තය නිවේදනය කර තිබෙනවා. නවසීලන්තය විසින් ෆයිසර්, බයෝඑන්ටෙක්, ඔක්ස්ෆර්ඩ්, ඇක්ස්ට්‍රාසෙනිකා සහ නොවැක්ස් කොවිඩ් එන්නත් මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන් ඔක්ස්ෆර්ඩ්, ඇක්ස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 7.8ක් සහ නොවැක්ස් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10.7ක්ද මිලදී ගැනීමට නියමිතයි. එම ප්‍රමාණයන් මිලියන 9.1ක ජනගහනයකට ප්‍රමාණවත්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.